දැයි ආයුබෝවන් කියලා අද ඔන්න පිළිගන්නවා අද දවසේ තලු මාතෘකාවක් ගැන කතා කරන්න. දැන් උගලට අපි පොරොන්දුනා අපි මේ පිළිකාවක් සම්බන්ධව මොහොනේ භාවිතා කරපු හැටි ආකාරය කියන්නම් කියලා. ගොඩක් වෙලාවට මේක ඇත්තටම හැම්බෙන් සිද්ධවන්නේ ගොඩක් දෙනෙක් මේ මේකට මේ විදිහට පිළිකාවට සුව කරන්න කියලා කතා කරන අවස්ථා අඩුයිනේ. ඉතින් මට ලැජ්ජිච්චි අවස්ථාව මම ප්‍රයෝජනෙ ගත්තා. මේදී ඇත්තටම මෙයා මගේ ගුරුවරේ. මම උසස් පෙළ කරන කාලේ මට උගන්වපු ඒ ගුරුවරයා. ඉතින් ඉතාම හොඳට මිත්‍රත්වයෙන් ඉඳලා මට ආරංචි වුණා මෙයාට පිළිකාවක් හදුනා කියලා. ඉතින් මේ පිළිකාව හදුනන් පස්සේ මම ඒ ඉගුල්ලන්ගේ ඥාති හැමෝටම කිව්වා මම මේකට මොහොනේ මොනව හරි කරන්නම් මේ මට පුළුවන් විදිහට මොකද ගුරුවරයාට මට උදව් කරන්න පුළුවන් එකම අවස්ථාවෙන් මෙන්න අවස්ථාවක් ඉන්නේ නැහැ. ඒක කිව්වට පස්සේ ඒගොල්ලෝ හා හා අපි ඒක කරන්නම් කියලා කොහොම හරි මට ඒ අවස්ථාව නොලැබී ගියා. අපි දන්න විදිහට උඩා ප්‍රතිකාර කර්ම කරා. කළා කොහොම හරි දැන් සුවතාවයක ඉඳලා අන්තිමට මට දුරකථනයෙන් කතා කළා කිව්වා දැන් නම් මේ සර්ට හරි අමාරුයි. ඔයාට පුළුවන් නම් ඇවිල්ලා අන්තිම මොහොත මොන හරි කියලා යන්න. ඔයාගෙන අහනවා කියලා. ඊට පස්සේ මම මොකද කරේ දැන් මම සූදානම් වෙලා හිටියේ කල්තිය ප්‍රතිකාර කරන්නනේ. හැබැයි මෙයා එකට ඥාති හරි ඒගොල්ලෝ කැමති නැතුනේ එකට කරන්න දෙයක් නැහැ. හැබැයි අන්තිම මොහොතේ හරි මේ ගුරුවරයා වෙනුවෙන් මට මොන හරි කරන්න පුළුවන් කියලා මම කෝකටත් එතෙට ගියා. ගියාට පස්සේ මොකද උනේ මෙයා බොහොම බිම වැතිරිලා වගේ හිටියේ. කියන්නේ බොහොම අමාරුවෙන් ඒගොල්ලන්ට ඉඩ කඩන් තියෙනවා හැමදේම තියෙනවා. නමුත් එයාට පහසුයි කියලා බිම මෙට්ටයක් දාලා තමයි මට මතක විදිහට හිටියේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපහසුයෙන් එයා ඉන්නවා කතා කරන්න අමාරුයි කෙඳිරි ගන්නවා මුළු ඇඟම වැහැරිලා තිබ්බේ. ඉතින් මම හිතුවේ ඇත්තටම මේ අන්තිම මොහොත මම මොනවද කරන්නේ මට කරන්න දෙයක් නැති වෙයි කියලා. හැබැයි මම අදිෂ්ඨාන කරා ඒ වගේම එයාගේ ගුරු ජීවිතය කරපු දේවල් ගැන සිහි කළා. මේක කොහොම හරි මට පුළුවන් නම් මගේ ආත්ම විශ්වාසයෙන් හරි මගේ පින් වලින් හරි මෙයා සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මම මොකද කරේ මා දන්න මෝහන ප්‍රතික්‍රමය තවත් ක්‍රමයකට අනුගත වෙන ආකාරයකට ඔහුට ඇප්ලයි කරන්න මම සූදානම් කළා. එදි මා කරේ ඇත්තටම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් අපේ හෙළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙනවා මුරුංගාත්තක් අරගෙන කරන පොඩි ප්‍රතික්‍රමයක්. මම මේක සාමාන්‍යයෙන් හතේ පන්ති ඉඳන් 12 වෙනකම් මගේ කිරියම්මලා ගෙදර මම හිටියේ. ඒ ඉන්න වෙලාවේ මේ ගමේ ඉන රෝගීන්ට කිරියම්මා ප්‍රතිකාර කරන්න ওই ක්‍රමයට. ඉතින් මට තසනීපුනහට කිරියම්මා ඔය මුරුංගන්ත අරගෙන ප්‍රතිකාර කරන ක්‍රමයක් තියෙනවා. මන්තර පවසන ආකාරයක් තියෙනවා. ඉතින් ඔයවා මට පුරුදු වෙලා තිබ්බා. මමත් ඉතින් ඉඳලා හිටලා කිරියම්ම නැති වෙලාවට අර ගමට ගමේ අය එනවනේ. එතකොට අර මුරුංගන්ත අරගෙන මේගොල්ලන්ට මම ප්‍රතිකාර කරනවා. ඉතින් ඒක ඒගොල්ලොන්ගෙත් මා කෙරෙහි ලොකු බැඳියාවක් ලැදියාවක් තිබ්බා. මම මේ පුංචි වෙද මහත්තයා කියලා තමයි මට ඒගොල්ලෝ කිව්වේ. ඉතින් කොහොම හරි මම ඒ සිහියත් අරගෙන මේක අලුත් ක්‍රමයකට ගියොත් මුලේ තියෙන උද්දීපනය එන්ඩොපින් වැඩි කරන්න පුළුවන් කියලා මා හිතුවා. සාමාන්‍යයෙන් අපි දන්නවා පිළිකා හොඳ වෙන්න ලෝකයේ භාවනා ක්‍රම තියෙනවා. මේ භාවනා ක්‍රමවල තියෙන වැදගත්කම තමයි බ්‍රේන් එකේ එන්ඩොපින් ස්වයන්ව ඇති කරන ක්‍රමවේදයක් ඇති වෙනවා. ඒ ඇතිවීම නිසා මොකද වෙන්නේ නියුරෝ සර්කිට් පහයක් අලුතෙන් උද්දීපනය වෙලා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඉතින් ඕක මගේ යටි හිතේ තිබ්බා. ඊට අමතරව මා තව එකක් දැනගෙන ගියා ජපානයේ ඒගොල්ලෝ කරනවා මෝහනය තුලින් එහෙම නැත්නම් වෙන ආකාරකින් ඉමජිනේට් කළා. තව රූපමවල ඒ රූප තුලින් අර හිතේ තියෙන විශ්වාසය සහ හිතේ තියෙන බලය වේගය භාවිතා කරන ක්‍රමයක් ඒගොල්ලෝ භාවිතා කරනවා. ඉතින් මම ওই පරම්පරික එකයි ඔය ජපානි ක්‍රමයයි භාවනා ක්‍රමයයි ඊට පස්සේ මටත් අලුතෙන් නිර්මාණය වෙන දේවල් ඔක්කොම එකතු කළා. මා මොකද කරේ මේ ගුරුවරයාට මට උපරිම කැපවෙන්න වෙලාවක් නැහැ නේද. මේ තියෙන විදිහට ඒගොල්ලෝ කියලා තිබ්බා මේ මාසයක්වත් ඉන්නේ නැති වෙයි කියලා. හොඳටම නැගිටින්න බැරි තරම් අමාරු. ඉතින් මා කරේ අර මුරුංගත්තත් අරගෙන අර විදිහට ඒ පාරම්පරික ක්‍රමය සම්බන්ධ කළා. ඊට පස්සේ ජපානි ක්‍රමය සම්බන්ධ කළා. ඊට පස්සේ මා දන්න හිප්නෝසිස් ක්‍රමය මොහොනේ කරන ක්‍රමයට එතෙන්ට අරවිල්ලා. ඊට පස්සේ ඒක තවත් වැදගත් කතාවක් තමයි මම කරන්නේ ගොඩක් වෙලාවට මේ වගේ දේවල් මෙහෙම තියාගෙන නැතුව රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කළා ඒක අහන්න දෙනවා යාට. ඒතර මේක නිතර නිතර ඇහිවීම නිසා අපි දන්නවා බ්‍රේන් එකේ දැන් අපි මම ඉගෙන ගන්න ක්‍රම ගැන කියලා දෙනකොට ඔයගොල්ලෝ දන්නවා නිතර නිතර කරන්න එපා කියලා කියන්නේ මොලේ කැල්සියම් රිසෙප්ටර්ස් සම්බන්ධ වෙන ආකාර වැඩි වෙලා ඊනොසර උඩු හිතේ තියෙනවා නැත්නම් තාවකාලික මතකයේ තියෙනවා ගැඹුරු මතකයට යනවා.
ඉතින් ගැඹුරු මතකයට ගියාට පස්සේ තමයි ඔය අපිට හොඳ දිගු කාලීන මතකයක් ඇති වෙන්නේ. ඉතින් මේ රෝග වැළැක්වීම නැත්නම් මේ ප්‍රතිශක්තිකරණය ඇති කරන්න ඕනේ දැන් ප්‍රතිශක්තිකරණය ඇති කරන්නත් ওই ක්‍රමය වැදගත් වෙනවා. ඒ නිසා මා කරේ අර විදිහට මේ බටහිර ක්‍රමය ඊපස්සේ දේශීය හෙළවෙදකම ඊට පස්සේ ජපානයේ මෙතෙන් එක ඒ ක්‍රම ටිකයි අර මම දන්න මතක සම්බන්ධ සිද්ධාන්ත තුන හතරම එකතු කළා අර කැසට් එකකුත් හදලා ඒ දවස්වල ඇත්තටම ෆෝන් තිබෙන්නේ නැහැ ලොකුවට ඒ ෆෝන් ට වඩා ඒ කැසට් පීස් එක රෙකෝඩ් කරන එක තමයි තිබ්බේ ඒක රෙකෝඩ් කරලා අහන්න කියලා දුන්නා ඒ වගේම අර මුරුන් ගත්තේ ප්‍රතිකාරය දවස් දෙක තුනක් කරන්නත් කියලා ඒගොල්ලන්ට කිව්වා කියලා කොහොම හරි මම පැමිණියා එළද පාස දෙක තුනක් මට ආරංචියක් නැහැ මොකද වුනේ කියලා මලගයක් වුණා නම් ආරංචි වෙනවනේ මම ආයෙසරක් ඕන වුණොත් කතා කරන්න කියලා ආවා හැබැයි මේ මොකද වුනේ මාස එකමාරක් කරනකොට මම නැගිටලා වැඩ කරන්න පටන් ගත්තා ඊට පස්සේ අර එලෙස මම ගියා හම් වෙන්න ඊට පස්සේ ගිහිල්ලා මට වෙනම පාටියකුත් දුන්නා මේ හොඳ කරා කියලා තමයි මං කිව්වේ මං කිව්වද මම එහෙම හොඳ කරාද කියලා මම දන්නේ නැහැ මම දන්න ටික කරා නෑ නෑ ඒක හරි වැදගත් ඒක නිසා මට හොඳ හයියක් ආවා මේ මොහොතේම කියලා ආචාර්යතුමා කිව්වා මගේ ගුරුවරයා ඊටසේ කළා මේ විදිහට මොකද වෙන්නේ මං කිව්වා හැබැයි මෙහෙම උණයි කියලා ගොඩාක් මහන්සි වෙන්න යන්න එපා ඒක ප්‍රතිශක්ති කරන්න අඩු වෙන්න පුළුවන් කියලා මොකද එහෙම බලනකොට අවුරුදු 10ක් පමණ මම හිතන්නේ එදා ඉඳන් අවුරුදු 10ක කාලයක් පමණ එතුමා හිටියා ඊට පස්සේ පස්සේ ආයසරයක් ඔය මේ උත්සන්න උණයි කියලා ආරංචි වෙලා ඉතින් තමයි නැති වුණා කියලා කිව්වේ ඒ වෙලාවේ මට ඇත්තටම කතා කරලා තිබ්බේ නැහැ කොහොමද මම හිතන්නේ ඒ තත්ත්වයේ වසර 10ක් මාසයක් ඉන්න කියපේ කියලා වසර 10ක් හරි ජීවත් වෙන්න ඉන්න තිබ්බකින් ඒක ලොකු දෙයක් නේ අනික මේ වටිනා ගුරුවරයෙක් අනිත් අයට සේවය කරනවා යාළුවගේ අනිත් හැමෝමත් වටිනවා ඒ කියන්නේ සමාජ සේවයක් කරන කෙනෙක් ගුරුවරයෙක් ඒ නිසා මම බොහොම සතුටටපත් වුණා මේ සම්බන්ධව එයාට පිටවීම සම්බන්ධ ඉතින් විශේෂයෙන්ම පිළිකා සම්බන්ධව ඊට පස්සෙත් මට අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට මේ පිළිකාව ඇඳලා නිින්දයක් නැතුව හිටියා. ඉතින් නිින්දයක් නැතුව ඉඳලා මට අපේ මල්ලොත් පාර්ශ්වය නායක ස්වාමීන් වහන්සේ කිව්වා මේක කොහොම හරි වා ගිහිල්ලා බලලා එයාට නිින්ද යන්නේ නැහැ. ප්‍රතිකාර කළා අයවල උළු දුවලා කියලා කියනවා. ඉතින් ඒක හොඳ වෙයිද දන්නේ නැහැ. නමුත් නිදි ගන්නන්ට හරි පුළුවන් නම් ගිහිල්ලා බලලා ඉන්න කියලා. ඉතින් මම මොකද කරේ? මට අර පළවෙනි කතාව සිහිපත් වෙලා ඉක්මනට මුරුංගා අතුටිහුවත් අරගෙන අපි ගියා. ගිහිල්ලා අර දේශීය ක්‍රමය ඊට පස්සේ ජපානය ක්‍රමය එතන මා දන්න බටහිර ක්‍රමය. ඒකට මතක තියාගන්න ඒ වෙලාවේ කුඩා භික්ෂුන් වහන්සේලා හිටියා. ඒගොල්ලන්ට මේ රෙකෝඩින් කරලා අහන්න කියලා දුන්නා. ඉතින් කොහොම හරි මාස ගාණක් නිින්ද ගියේ නැහැ කියන එකට ඇත්තටම එදා අපේ මොහොනේ පස්සේ දිගටම හොඳට නිින්ද කියලා තියෙනවා. ඊට පස්සේ පහු කාලෙක ඒ අර බේරන්න උසන්න බැරි රෝගයක් තිබ්බේ. ඒ රෝගයෙන් උන්වහන්සේ අපවත් වුණා. අර නිදා ගන්න පුළුවන් එක හදාගන්න රිලැක්ස් කරන්න නැත්නම් සැහැල්ලු වෙන තත්ත්වෙට ගේන්න මනසේ සුවදායක තත්ත්වයක් ඇති කරන්න මේ ක්‍රමය ප්‍රයෝග කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක හරි වටිනා වෙනවා. ඉතින් මම නැවතත් මතක් කරන්න ඕන ඔයගේ තවත් අපිට කරපු කතා ගොඩාක් තියෙනවා මේ සම්බන්ධව. ගෙඩි පිළිකා ඉන්න වටන එක. ඒතර ලප කැලලි අයින් කරන එක. මෙවැනි දේවල් ඒතර මුහුණේ ස්වභාවය අලුත් කරන එක වා කරන්නට පුළුවන්. ඉතින් මේක අර කිව්වා වගේ එක එක්කෙනාගේ මොළයේ ප්‍රබලතාවය වෙනස්, විශ්වාස ස්වභාවය වෙනස්, පරිපතවල ස්වභාවයන් වෙනස්. ඒතකොට මේ එක එක්කෙනාට මේක ඉෆෙක්ට් වෙන ආකාරය නැත්නම් බලපාන ආකාරය විවිධ වෙන්න පුළුවන්. දැන් කොහොම හරි අපි කියන්නේ මෙවැනි ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මෙවැනි ක්‍රම භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. මම ඉඳලා හිටලා අහලා තියෙනවා මම මොහොනේ කරන්නද කියලාත් එක එක විශේෂඥතුමාලගේ සමහරට සමහර අය වෙලාවට ඒක හොඳයි කියලා කියනවා. නමුත් ඒකට අමතක වෙලා හරි අපිට ඒ අවස්ථාව නැලවිච්ච අවස්ථාවක් තියෙනවා. දැන් ඔයගලන්ට ඊළඟ දවසේ මම මතක් කරන්නම් කොහොමද අපි න්යූරොලොජි එකේ ස්නායු රෝග ඒකකයේ ඉඳගෙන කොහොමද මේ මෝහනය සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ නැත්නම් ස්නායු රෝගීන්ට කොහොමද මේ මෝහනය බලපාන්නේ කියන එක මම ඊළඟ දවසේ වීඩියෝ එකකින් කරන්නම්. මොකද ඒකත් අහලා තිබ්බා ඔයා වැඩිම ස්නායු රෝගී හිටියේ ඉරුවාරද්ද කියන බොහෝ දේවල් වා කරලා තියෙනවා. ඉතින් මෝහනයත් භාවිතා කරේ නැත්නම් ස්නායු රෝග වැඩවලට කියලා අහලා තිබ්බා. ඉතින් ඒ නිසා මම හිතුවා ඊළඟ වීඩියෝ එක අපි ස්නායු රෝගයකේ ඉන්න කාලේ කොහොමද ඔය ස්නායු රෝග වලට බලපාන ගැටලු වලට මේක බලපෑවේ කියලා කතා කරන්න. එහෙනම් මෙන්න මේ කතාව හොඳට මතක තියාගන්න හැම පිළිකා රෝගයක්ම නෙමෙයි අර අපිට පුළුවන් ආකාරයේ මේ විදිහට සම්බන්ධතා කීපයක්ම එකතු කරලා මේ ප්‍රතිකාරය කරන්නට පුළුවන්. ඉතින් ඒකට යම් අවස්ථාවක සහනය යමන අවස්ථා තියෙනවා.
Tinggi itu ling apa kaya ne pratikar anit pratikar kisi dia pratiksha pakaran ne kela meka tama hondam ke dek kela koma enda meten te kela hema apa kaya ne meka apa kaya wiyo budan ne kene budi kela me weni kerma beda bahamita akaran ne kela i sahania ke rogi inte den ne ma kaya ne mama dan ne de ma adde kapu de lo ke tiye ne de parishana wuli dahau rukta de mama adde kapu de tinggi ko gulan taharu mati na weni wa api nati kaya kari kapan ne ugulan lo kusai wa kweni wa මේ දේවල් පුරුදු පුරුණු වෙලා අහලා තිබ්බනම් තවත් පරීක්ෂණය කරන අයත් ඉන්නවනේ. ඒගොල්ලන්ට මේක හරි වැදගත් වෙනවා මේ කතාව. හොඳයි එහෙනම් අය දවසක අපි අර ස්නායු සම්බන්ධව කොහොමද මේක බලපාන්නේ මොහොනේ බලපාන්නේ කියලා අපි කතා කරමු. එතකෙනා ඔබ සැමට ජයග්‍රහණී දවසක් වේවා. ඉදිරියේ ඔබේ කටයුතු සාර්ථක වෙන්න ඔබට ධෛර්යය බලය අභිමානය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයග්‍රහණී දවසක් වේවා.